ආයුබෝවන් ඔයාලා හැම කෙනෙක්ම අපේ V7 ෆැමිලි එකට බොහොමත්ම ආදරෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එක ඔයාලා ගොඩාක් දෙනෙක් මගෙන් කාලයක් තිස්සේ ඉල්ලපු වීඩියෝ එකක්. මගෙන් හැමදාම අහනවා මාතර යන්නේ නැද්ද? ගමේ පිටිගල විතරක් යන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම පහුගිය කාලේ පෙට්‍රල් ප්‍රශ්න ඊට පස්සේ මාතර අම්මා ගොඩක් වෙලාවට ගෙදර හිටියේ නැහැ. ඉතින් චාමි අයියලා එක්ක ගාල්ලේ තමා හිටියේ. අතරින් පතරේ මාතර ඇවිල්ලා ගියා රෙන ගෙදර වහලා තිබුණේ. ඉතින් ඒක නිසා කවුරුවත් මාතර හිටියේ නැහැ. ඉතින් දැන් චාමි අයියලත් මෙහෙ නැහැ ඉංග්ලන්ඩ් ගියපු නිසා අපි අම්මා මාතර. ඉතින් ඒක නිසා අපි ගියා මාතර ගෙදර ගිහිල්ලා එන්න. ඉතින් ඔන්න ඔය වීඩියෝ එක තමයි මේ කරන්නේ. හදිස්සියෙම හිතුණා ගෙදර යමුයි කියලා. රෑ පෙට්‍රලුත් ගහගන්න පුළුවන් වුණා. ඉතින් ඒක නිසා ටක් කාලා ගෙදර ගිහිල්ලා එන්න කියලා ගියා. ඉතින් ගියාට පස්සේ ඉතින් මාතර කියන්නේ අපේ හස්බන්ඩ්ගේ ගම. අපි ඉතින් මාතරාවේ මාස ගානකින් ඇත්තට මාතර කිව්වහම ඉතින් හස්බන්ඩ්ගේ ගෙවල් තියෙන්නේ මාතර ටවුන් එකේමයි. අපේ පිටිගල යනකොට ගම පෙන්නනා වගේ පෙන්නන්න එහෙම ගමක් නැහැ. ඉතින් ටවුන් එක තියෙන ඉතින් හරි පහසුයි හැම දෙයකටම. හොස්පිටල් එක ඉතින් කඩවලට යන හැම දෙයකටම හරිම පහසුයි. ඉතින් අපි මාතර යන්නේ හැමෝම දන්නවා මෙතන මාතර බෝධිය පහු කරනකොට ගොඩක් වෙලාවට ඉතින් වාහන නතර කරලා එතන පඳුරු දාලා වැඳලා කියලා තමයි යන්නේ උතනින්. ඉතින් ඒ විදිහට අපිත් හැමදාම යනකොට මේ විදිහට බෝධිය ගාව නතර කරලා වැඳලා යන්නේ. මෙතන ඉඳන් වැඩි දුරක් නෑ ඇත්තටම හස්බන්ඩ්ගේ ගෙදරට. මේ තියෙන්නේ මාතර හොස්පිටල් එක. ඉතින් චාමි අයියා රට යන්න කලින් මෙතන මාතර හොස්පිටල් එකේ තමයි වැඩ කරේ. ඉතින් හොස්පිටල් එක කිට්ටුව ගෙදරක් තියෙන අය දන්නවා. ඉතින් හදිස්සියකට නෑයෙක් හරි අසල්වැසියෙක් හරි යාළුවෙක් හරි හොස්පිටල් ඇඩ්මිට් කරොත් ඉතින් දුවගෙන එන්නේ ගෙදරට. ඉතින් ඒක නිසා අම්මා කොහොමත් ගෙදර වැඩිපුර ගෙනල්ලා තියාගන්නා වයිට් කලර්වල බෙඩ්ෂීට්ස් ඊට පස්සේ ටවර්ස් කොට්ට එහෙම ගෙනල්ලා තියාගන්නවා හදිස්සියක් වුණොත් කවුරු හරි ආවොත් දෙන්න පුළුවන් කියලා ඉස්සර. ඔන්න ඉතින් කතාවෙන් කතාව ගෙදරටත් ආවා. ඉතින් හස්බන්ඩ්ලා ගෙදර කොල්ල තුන්දෙනෙක් නිසා, ඒ කියන්නේ අයියායි මල්ලි මෙයයි නිසා, ඉතින් ඉස්සර හරියට යාළුවෝ එහෙම පාඩම් කරන්න ඊට පස්සේ ඔය කැරම් ගහන්න සෙල්ලම් කරන්න ඉතින් හරියට ගෙදර එනවා. මොකද අම්මා ඉතින් ඒ හැමෝටම හරි හිතවත්. දැන්ටත් අම්මට හරි ආදරේ. මේ කවුරුණත් මාතර ආවොත් අම්මව බල්ල තමයි යන්නේ. කොහේ හිටියත් අම්මව බලන්න එනවා. මෙහේ හරි කාලේ අම්මා හිටියා සමහරලාට අම්මව බල්ල යන්න එනවා ඒ අයියලා. ඉතින් හස්බන්ඩ්ගේ අම්ම ගැන කියනවා නම් අම්ම ටීචර් කෙනෙක්. දැන් පෙන්ෂන් ගිහිල්ලා ඉන්නේ. තාත්තා අද වෙනකොට ජීවතුන් අතර නැහැ. අම්මා, ඒ කියන්නේ මගේ නැන්දම්ම ගැන කියනවා නම් ඇත්තටම හරිම අහිංසක, ඒ වගේම හරි ලස්සනයි අම්මා. ඉතින් ඒ වගේම බොහොම හිත හොඳ, කාටවත් වචනකින්වත් වැරැද්දක් කරන්නේ නැති, තමන්ගේ පාඩුවේ තමන්ගේ දරුවන්ට හොඳට උගන්වලා දැන් අද ඒගොල්ලෝ ඉන්න තැන දැකලා සතුටු වෙලා ඒ දිහා බලාගෙන දැන්ට මුණුපුරු මිනි පිළියෝන්ගේ එක ආදරෙන් ජීවත් වෙන බොහෝම ආදරණීය අම්ම කෙනෙක්. අපේ අම්මා අදටත් ඔය මම කරන ඒවා මේවා වැඩවලට හිටපු ගමන් සැර කරනවා. ඒ වුණාට අද වෙනකන් අපේ හස්බන්ඩ්ගේ අම්මා මට එක වචනයක් කවදාවත් කිසිම විදියකින් හිතරි දෙන්නවත් කිසිම දෙයක් කියලා නැහැ. එහෙම කාටවත්, මට නෙමෙයි කාටවත් එහෙම කිසිම දෙයක් කියන කෙනෙක් නෙමෙයි අම්මා. මේක තමයි අම්මගේ එකම සතුට. ඇත්තටම ගෙදර ගැලරි එක වගේ. ඉතින් පුතාලාගේ ෆොටෝස් ගහගෙන ඒව දිහා බලලා ඒව උදේට හවසට ගෙදර ඉන්නවා නම් ඉතින් පිහිදලා අස් කරලා දූවිලි පිහිදලා තියාගන්න එක තමයි අම්මගේ එකම රාජකාරී. ඉතින් හරිම සතුටෙන් ඔය හැමෝගේම ෆොටෝස් ඔය විදියට ඇත්තටම මේ ෆ්‍රේම් කරලා විත්තිවල ඉල්ලලා තියෙනවා. ඉතින් මේ ඕව දිහා ඉතින් බලලා සතුට වෙන එක තමයි අම්මගේ එකම රාජකාරිය. ඔන්න ඉතින් අපේ පොඩ පස්සේ ආපු ගමම වාඩි වෙලා ටීවී එක දාගත්ත බලන්න. ඉතින්
අම්මා දැන් කන්න කතා කරන්නේ උනට කන්න සිහියක් නැහැ කට්ටියට ආපෙලේ ඉඳන් ඒක දිහා බලාගෙන ඉන්නවා. තවත් ෆොටෝස් තියෙනවා අපේ එන්ගේජ්මන්ට් ෆොටෝස් එහෙම මෙතන තියෙන්නේ. ඉතින් පස්සේ උදේ අපි නැගිටින කලින්ම කට්ටිය නැගිටලා මේ විදියට ටීවි බලනවා. ඒත් අම්මා උදේට කිරිපත් හදලා තිබුණා. ඉතින් කට්ටිය නැගිටලා කිරිපත් කනවා. ගෙදර කවුරුවත් හිටියත් නැතත් මාස ගණන් වහලා තිබුණත් අම්මා ඉතින් බොහොම පිළිවෙලට පිළිසිඳුව ඉන්නවා. අනවශ්‍ය බඩු අයින් කරලා අවශ්‍යම දේවල් විතරක් අම්මා තියාගෙන ඉන්නවා. මොකද අපි කවුරු හරි ආවොත් උයන්න ඕන වෙන විදියට රයිස් කුකර් පිළිවෙලට තියාගෙන ඉන්නවා. අම්මට විතරක් නම් පොඩි එක තියාගෙන. ඉතින් මාතර ටවුන් එකෙන් කරගන්න වැඩ ගොඩක් අම්මට තිබුණ එකතු වෙලා. ඉතින් ඒක නිසා අම්මත් එක්ක මමත් මෙහෙම ෂොපින් ආවා. මේ මුලින්ම බැංක් එකට ගියා. ඊට පස්සේ බිල් වගේ තිබුණා පේ ගෙවන්න. ඉතින් ඒක ගෙවලා දැන් ඊට පස්සේ බඩු ගන්න කියලා ආවා. ඉතින් මෙහේ මේ අබේසිංහ කියලා තියෙනවා. ඒක සුපර් මාකට් එකක් වගේ, කියන්නේ තොග බඩු කඩයක්. ඉතින් ගොඩක් මාතර අය නම් දන්නවා. ඉතින් ඒකේ බඩු එහෙම සෑහෙන්න අඩු ඩිස්කවුන්ට් එහෙම දාලා දෙනවා. හැම බඩුවටම වගේ පොඩි ඩිස්කවුන්ට් එකක් වෙනවා. ඉතින් ගොඩක් අම්මලා ඉස්සරින්නම් පුරුදු වෙලා තියෙනවා මෙතනට ඇවිල්ලා බඩු ගන්න එක පාර. ඉතින් අම්මත් එක්ක දැන් පොඩි අයත් ගෙදර ආපු නිසා අම්මට ඉතින් සෑහෙන තියෙනවා එක එක ජාති ගන්න පොඩි අයටයි එහෙම කියලා. ඉතින් ඒක නිසා අම්මයි මමයි ආවා. ඉතින් මම ට්‍රොලිය තල්ලු කරගෙන යනවා අම්මට බඩු ගන්න. මෙතන තමයි අල ලූණු, ඊට පස්සේ කරවල, හාල් මැස්සෝ, ඉතින් ඔය ඇට ජාති ඒවා තියෙන මෙතන. ඉතින් ඒ පාර එතනට ආවා අම්මත් එක්ක. හරි, එතනින් බඩු ටික අරගෙන ඉවරයි. හාල් තුන පහ ඒවත් අරගෙන දැන් ගිහිල්ලා ඊට පස්සේ අපි යනවා එළවලු ගන්න. අම්මගේ ෆේවරිට් වැටකොළු. හොඳයි හොඳයි. ඊට පස්සේ කෙසෙල් ගන්න. අන්තිමට අම්මගේ බෙහෙත් ටිකක් අරගෙන අපි මේ විදිහට ගෙදර ආවා. මම මාතර ගියාම සාමාන්‍යයෙන් යන්නේ සැලොන් ෂයිනි එකට, ඒ කියන්නේ මයුරියක්කගේ සැලොන් එකට. ඉතින් ඒක අද අපොයින්ට්මන්ට් දාන්න බෑ කිව්වා ෆුල් බුක් වෙලා. ඉතින් ඒක නිසා මම සැලොන් ෂා කියලා මාතර පාලම ගාව තියෙන සැලොන් එකක්, ඉතින් එතනට ආවා. ඇත්තටම හොඳයි එතන අක්කිටයි නංගිටයි හෙයා කට් එකක් කරගන්න කියලා ආවා. ඉතින් අපේ රුයි අක්කිගේ කොණ්ඩ කපනකන් ඉතින් ඔතන ඩමීස්වල කොණ්ඩ අත ගන්නවා, ඒවා බලනවා. මොකද එයා හරි කැමති ඒ වගේ. මේ මං කලිනුත් කියලා ඇතිනේ එයා හැමතිස්සෙම කියන්නේ එයා කවදා හරි වෙන්නේ හෙයා ඩ්‍රෙසර් කෙනෙක්, නැත්තම් මේකප් ආටිස්ට් කෙනෙක් ඒ වගේ එකකට තමයි, නැත්තම් ඩ්‍රෙස් ඩිසයිනර් කෙනෙක්. ඉතින් ඒ වගේ නිසා ඉතින් ඇත්තටම එයා ඒ වගේ දේවල් වලට හරි මාසයි. ඉතින් ඔන්න කට්ටියගේ කොණ්ඩ ටික කපාගෙන ආවා. පොඩ්ඩක් අක්කට ඉතින් චුට්ටක් අප්සෙට් එකයි කොණ්ඩේ ගොඩක් කොට වෙලා කියලා. ඉතින් ඒ වුණාට කොණ්ඩේ දිග වුණාම එයාට චුට්ටක් අමාරු, එයාට පීනස් වගේ තියෙන. ඉතින් නෑවේ නෑවහම කොණ්ඩේ වේරින් නැති වුණාම ඉතින් කිමුහුන් යනවා. ඉතින් ඒක නිසා එයා කොණ්ඩේ කැපුවා. ඊට පස්සේ මම ගියා මට ඇඳුම් වගේක් ගන්න. මම සමනේ මාතර ආවම අනිවාර්යෙන් යනවා සිමෝනා කියලා තියෙනවා, සිමෝනා ෆැෂන් කියලා සිමෝනා එකට. ඉතින් සිමෝනා එකේ හරිම ලස්සන අන්කොමන් ඇඳුම් තියෙනවා. මම හැමදාම ආවොත් අනිවාර්යෙන් එතනට ගිහිල්ලා ගන්නවමයි. මොකද මට මෙහෙ බැලුවත් සමහරලාට මේ වගේ ඇඳුම් හම්බ වෙන්නේ නැහැ. ඊට වඩා මේ මැටීරියල්ස් එහෙම හරිම ඇඟට හරි පහසුයි, ගොඩක්ම හොඳ. මට සාමාන්‍යයෙන් අයන් කරන්න මට ටිකක් කම්මැලි. ඉතින් හස්බන්ඩ් අයන් කරලා දුන්නොත් තමයි අඳින්නේ. ඉතින් නැත්තම් මට ටක් ගාලා අර ගසල ඇඳගෙන යන්න පුළුවන් වගේ ඇඳුම් තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ වගේ ඇඳුම් වලට හරි කැමතියි, මේ පහසුවෙන් ඇඳගෙන යන්න පුළුවන් නිසා. ඉතින් ඒ අතරේ අපේ චූටිගේ ආසම දේ තමයි විදිලි චිත්‍ර අඳින එක. ඉතින් හැමතිස්සෙම යා චිත්‍ර අඳිනවා හරි ලස්සනට. එයාට ඇත්තටම අඳින්න පුළුවන් අර අමුතු විදියට. එයා අඳින්නේ කොහොමද අඳින කැරක්ටර්ස් ඔක්කොම ටිකක් අර කාටුන් කැරක්ටර්ස් විදියට තමයි මිනිස්සු ඇඳත් අඳින්නේ. ඉතින් එයා ටිකක් හිතනවත් වෙනස් ඒ වගේ දේවල්. ඔයා මොකද කරන්නේ?
Wow, nice. That's what I did. අනේ සුදු මගේ ඇතුන් ටික තියන්න. පූචු ටික හත්. අමගේ එළියේ තියෙන තව පොඩි කිචන් එකක්. ඉතින් ඒකේ තමයි ඔය එළවලු කපන ඒවා, හට්ටි හොදන ඒවා. මොකද නැත්තම් ඇතුළ ජරා වෙනවා, මැස්ස වෙන නිසා මේ ඔක්කොම කපලා කොටලා ඇතුළට අරගෙන උයන්න ගන්නෙ. ඉතින් හස්බන්ඩ් ඇවිල්ලා මේ වැටකොළු වගේක් සුද්ධ කරලා අම්මට හදලා දුන්නා රෑට උයන්න. කීප දෙනෙක් අහලා තිබුණා බබාලට සිංහල කතා කරන්න බැරිද කියලා. නෑ, බබාලට හොඳට සිංහල කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි වගේම. ඉතින් එයාලට පොඩ්ඩක් අපහසු වෙලා තිබුණේ ලියන කියන වැඩ. ඉතින් සාපේක්ෂව දැන් ඒකත් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් අපි දෙන්නට ඒ ගැන ගොඩක්ම සතුටුයි. අර හොඳටම නැති වුණාට ඒගොල්ලොන්ගේ සාපේක්ෂව ඒගොල්ලොන්ගේ මට්ටමින් හොඳයි අපිට. ඉතින් පස්සෙන්ද උදේ උයනකොට අම්මයි ගෑස් එක ඉවරලා. ඉතින් මේ විදිහට අම්මට ඉන්ෆ්‍රාරෙඩ් කුකර් එකක් තියෙනවා. අම්මා ඒකේ උයන ඇත්තට මට නම් නැහැ, මම මේක පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒනට අම්මට ඒක දැන් හුරු වෙලා. ඉතින් අපි උදේ අම්මා ඒත් කිරිබත් හදලා තිබුණේ අද උදේට, පොඩි අය ආසයි කියලා කාලා පාන්දරම තමයි යන්න හිටියේ පොල්හේනේ. ඉතින් පාන්දර කියන්නේ හතර විතර යමුයි කියලා කතා වුණේ. ඒ වුණාට දැන් චුට්ටක් පරක් වුණා. අට විතර වෙලා යනකොට මේ අවුව වැටිලා, මොකද අවුව වැටුණු ගමන් ටිකක් අමාරුයි. ඊට පස්සේ ඉතින් කළු වෙනවා ගොඩක්ම බීච් එකේ මේ විදියට. ඉතින් මේ වෙනදා ඔගොල්ලෝ පොල්හේනේ ඇවිල්ලා තියෙනවා නම් දන්නවා හරිම ක්‍රවුඩඩ් සෙනඟ පිරීලා වාහන එහෙම නවත්තන්නේ නැහැ. දැන් ඇත්තටම ගොඩක්ම සෙනඟ අඩුයි. ඉතින් අපේ කෙනුවට කොහේ බැස්සත් ස්ලිපර්ස් දෙක දාගන්න ඕනේ. ඉතින් අඬනවා ස්ලිපර්ස් කියලා. ඒ පාර ඉතින් අක්කා එයාගේ ස්ලිපර්ස් දෙක දැම්ම. අවුව නම් ටිකක් වැඩි, ඒ වුණාට සෙනක ගොඩක් අඩුවෙන් හිටියේ. අවුව වැඩි වුණාට වතුර හරිම සීතලයි අද. බීච් ගිහිල්ලා ඇවිල්ලා අපහු අපි ගියා ගෑස් එකක් ගේන්න කියලා අම්මට. ඉතින් මේ යන ගමන් හස්බන්ඩ්ලා ගෙවල් වලට කිට්ටුයි මේ ගජමන් ඕනගේ ගෙදර තියෙන තැන. ඉතින් ඒකත් ඔයාලට පෙන්වන්න කියලා මේ විදිහට දැම්මා. ඉතින් මේ තමයි මාතර බීච් රෝඩ් එක, බස් ස්ටෑන්ඩ් එක. ඊට පස්සේ මේ තියෙන්නේ මාතර කොටුව තමයි ඉස්සරහෙන්. ඉතින් කොටුවේ ගිහිල්ලා ඒක ඇතුළට ගියාම ඒක ඇතුළේ තියෙනවා අර ගාලු කොටුවේ වගේ ඇතුළේ බිල්ඩින්ස් තියෙනවා. ඉතින් කලින් හස්බන්ඩ් ඉංජිනේරු සංස්ථාවේදී එයා කම්ප්ලීට් කරපු ප්‍රොජෙක්ට්ස් වගේක් තියෙනවා මාතර කොටුවේ ඇතුලේ. ඉතින් ඒ එයාගේ කන්ස්ට්‍රක්ෂන් කරපු ඒ බිල්ඩින්ස් ටිකත් අපි සාමාන්‍යයෙන් ආවොත් මාතර බලලා යනවා කොහොමද කියලා. ඒ කියන්නේ ඇතුළට යන්නේ නැහැ, අපි යන ගමන් බලාගෙන යනවා කොහොමද කියලා. අපි මැරිකරාට පස්සේ අවුරුදු එකහමාරක් වගේ මාතර හිටියා. ඉතින් හරිම සුන්දර කාලයක්. අයි කාලෙ බබාල් හිටියෙත් නැහැ. ඉතින් ලකීලත් ගාලි, ඉතින් ලකී අනුරාධි ඒගොල්ලොත් මෙහි මාතර එනවා. අම්මලා අම්මා හැමෝමත් එක්ක හරි හිතවත්. ඉතින් කට්ටිය ට්‍රිප්ස් යනවා, මෙහි නැවතිලා ඉන්නවා, පාටි දානවා. ඉතින් අපි දැන් ගෙදර ගිහිල්ලා අද රෑ වෙන කොළඹ යන්නත් ඕනේ. ඉතින් හවස හස්බන්ඩ්ලගේ පුංචිලගේ ගෙදර ගියා. මොකද ආච්චි ඉන්නවා, එහේ ආච්චිවත් බලලා
ඊට පස්සේ මදු මාමා කියන්නේ මගේ මල්ලිලා ගෙදරටත් ගිහිල්ලා ඊට පස්සේ අපි රෑවෙන්න ගෙදර යන්න ඕනේ. ඉතින් අපි එනකොට ආච්චිව කඩේ යවලා ආච්චිව ආච්චිට කියලා ඕන ඕන බඩු ගෙන්නගෙන ඉතින් මේගොල්ලෝ මේ හොඳට ඉන්නවා මෙහි ආවම හරි ෆන් කට්ටියට. ඔන්න ඉතින් අපි දැන් කොළඹ යන්න හදන්නේ. ඉතින් කාලෙකින් මාතරාවේ පොඩි අයට හරිම සතුටුයි. ඉතින් මේ විදිහට අපි යනකොට මාතර පොඩි ගාව නැවතිලා කිව්වා වගේ වැඳලා තමයි යන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් කාලයක් තිස්සේ අහපු ඉල්ලපු වීඩියෝ එකක් තමයි මේක, හස්බන්ඩ්ලා ගෙදර යන වීඩියෝ එක. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු අය හැමෝටම බොහොමත්ම ස්තුතියි. තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. අද ඉතින් පොය දවසේ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමින් සතුටින් ඉන්න.